අපි දැන් යමු වීරවිලට. ඒ වීර භවයේ සංකේතය යොවුන් ජවය හොඳින් පෙනෙන යොවුන් පුරයට. යොවුන්පුරේ 2019 වැඩසටහන හම්බන්තොට වීරවිල පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථාන භූමියේදී ඊයේ ආරම්භ කෙරුණේ වරාය නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. සමාරම්භ උත්සවයෙන් පසු යොවුන්පුර භූමියේ මාධ්‍ය කලාපය වෙත පැමිණි සාගල රත්නායක අමාත්‍යවරයා ස්වර්ණවාහිනී විශේෂ මාධ්‍ය කුටියටත් පැමිණියා. මේ සහජීවනයේ වෙනුවෙන් යොවුන්පුරයේ ක්‍රියාත්මක කිරීමේ රජයේ අරමුණ මොකක්ද? බෙදීම නැති රටක තමයි දියුණුව ඇති වෙන්නේ. මේ වැඩසටහන අවසන් දවස වෙනකොට මේ දරුවෝ එක පවුලක දරුවෝ වගේ සම්බන්ධ වෙනවා. යොවුන්පුරයේ දෙවනි දවස වන අදත් උදෑසන සිට තරුණ තරුණියන් සඳහා විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබුණා. යතරින් පැලසිටුවීමේ වැඩසටහනට හිමිුණේ සුවිශේෂී ස්ථානයක්. මේ අරිතේ වීරවිල නවනගරයේ සියලුම ග්‍රාම සේවා වසම් නියෝජනය වන පරිදි සෑම ගෙවත්තකම පැලයක් සිටුවීම සිදු කරනවා. විවිධ ක්‍රීඩා ඉසව් නර්තනාංග මෙන්ම නාට්‍ය රංග දැක්වීම් ඇතුළු වැඩසටහන් රැසකින්ම අද යොවුන්පුරේ වර්ණවත් වුණා. මේ යොවුන්පුරයේ භූමියේ ඇති මාධ්‍ය කලාපයේ ඉදිකරනු ස්වර්ණවාහිනී විශේෂ මාධ්‍ය කුටියට පැමිණි දූදරුවන් සහ තරුණ තරුණියන් තිර පරීක්ෂණ සඳහා සහභාගී වූ ආකාරයයි. දැන් මොකද හිතෙන්නේ? ඇවිද්දද හැමතැනම ගිහින් බැලුවද? තාම නැහැ, තාම පොඩි දුරක් ගියා. ඒ කියන්නේ මේ මුලින්ම ආවේ අපේ කුටියට? ඔව්. ආයුබෝවන්. ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති සමගින් මම කුලමිනී නවෝදා. මෙවර යොවුන්පුරයේ සඳහා දෙස් විදෙස් තරුණ තරුණීන් 8000ක් සහභාගී වෙනවා. ඔබටත් මෙන්න මේ විදිහට හැකියාව ලැබෙනවා. ස්වර්ණවාහිනී මාධ්‍ය කුටියට ආවුතින් තිර පරීක්ෂණ වලට මුහුණ දෙන්න ඔබගේ දක්ෂතා කොයි ආකාරයෙන් පවතිනවාද කියලා දැන කියා ගන්නට. ඒ විදිහට අපගේ මාධ්‍ය කුටියට ගොඩබුණු දිවයින විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ තරුණියන් කිහිප දෙනෙක් අප සමගින් අපි අහලා බලමු ඔවුන්ගෙන් මේ මාධ්‍ය අත්දැකීම ඔවුන්ට කොහොමද වටින්නේ කියලා. ගොඩාක් අත්දැකීම් අපිට මේ මාධ්‍ය තුලින් ලබා දුන්නා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට අපිට මේ වගේ අත්දැකීමක් ලබා ගන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව. ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාද ඒ අත්දැකීම බෙදා ගැනීමට එක් වුණා. හෙට දිනේදී සුවිශේෂී මැරතන් තරගයක් පැවැත්වෙනවා. ඒ වගේම ශ්‍රමදාන ව්‍යාපාරයක් හෙට දිනේදී සංවිධානය කර තිබෙනවා. ඒ නිසා 31 වනදා දක්වා එන්න යොවුන්පුර භූමියට මේ තරුණ තරුණියන් සමග අත්වැල් බැඳ ගන්නවා.